ඒ සම්පූර්ණ කරන්නට බලාපොරොත්තු නාන පරමාර්ථයට නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡා ဒුතියං පිදම්මං සරණං ගච්ඡාමි තතියං පිබුද්ධං සරණාති පාතා වේරමණී සික්ඛාපදං පක්‍රිගම කුයම් වකිල් පාවලි ප්‍රාදේශවල දරුස අපි මේ වැව් ප්‍රතිසංස්කරණය ආරම්භ කළේ 2016 අවුරුද්දේ අපේ හාමුදුරුවනේ. මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිබිදෙම පොළොන්නරුව කියන ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒ ව්‍යාපෘතියේ වැඩ කරන ගමන් මට තේරුම් ගියා වරක් දෙවරක් මේ ප්‍රදේශවලට ආපුවාම ත්‍රිකුණාමලයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු කරන්න රජයේ දේශපාලන නායකත්වයක් මම දැක්කේ නැහැ. විශේෂයෙන්ම ඇමතිවරයෙක් මේ දිස්ත්‍රික්කයට නැහැ. කැබිනට් ඇමතිවරයෙක් අඩු තරමින් මේ දිස්ත්‍රික්කයේ සිටියානම් මේ දිස්ත්‍රික්කයේ සංවර්ධනයේ මීට වඩා වැඩ කොටසක් සිදු වෙලා ඇතයි කියලා මම විශ්වාස කරන්නේ. ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය, උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන ප්‍රශ්න, ඒ වගේම යුද්ධ ඇතිවීමට හේතු කාරණාගතව සිය ගණනාවක් අතර තියෙන අතරේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධ ඇතිවීමට ඇති වූ කරුණු ගණනාවක් තුළ එක් කාරණයක් තමයි බලයට පත්වෙච්ච සෑම ආණ්ඩුවක්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පැහැදිලි දේශපාලන නායකත්වයකට ඉඩකඩ නොදීම. එයින් මං අදහස් කරන්නේ අඩු තරමින් ඇමති මණ්ඩලයට කැබිනට් මණ්ඩලයට උතුරු නැගෙනහිරින් 1947න් පස්සේ කී දෙනෙක් නියෝජ්‍ය වෙලා තියෙනවද කියලා බැලුවොත් අපේ හාමුදුරුවනේ ඉතාමත් සීමිතයි. 5 දෙනෙක් 6 දෙනෙක් තමයි. උතුරු පළාත ගත්තොත් උතුරෙන් ඇමතිවරු 47න් පස්සේ දෙන්නෙක් නැත්නම් 3 දෙනෙක් තමයි කියවෙන්නේ. මම අවුරුදු 50කට වැඩිය මගේ දේශපාලන ජීවිතයේ අත්දැකීම් සමග මම කියන්නට ඕනේ දිස්ත්‍රික්කයක් දියුණු කරන්න අඩු වශයෙන් අවම වශයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ සංවර්ධනය සඳහා ඒ දිස්ත්‍රික්කයේ කැබිනට් ඇමතිවරයෙක් ඉන්නට ඕනේ. එතකොට තමයි තමාගේ දිස්ත්‍රික්කයේ කියලා ඒ ඇතිවෙන ආදරය සහ ගෞරවයත් මිනිසුන් පිළිබඳව හැඟීමත් සමග ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න මූලිකත්වය ගන්න. නමුත් කැබිනට් ඇමතිවරයෙක්වත් නැත්නම් යම් කිසි දිස්ත්‍රික්කයක ඒ දිස්ත්‍රික්කයේ සංවර්ධනය අඩාලවීම කඩාවැටීම මිනිසුන් අතර ප්‍රශ්න ඇතිවීම එය පුදුමයට කාරණයක් නොවේ. දැන් බලන්න විපක්ෂ නායක සම්බන්ධ මැතිතුමා කරපු කතාව මොනතරම් වටිනා කතාවක්ද එතුමා කෙරුවේ. එතුමා කිව්වේ රට කඩන්නේ නැතුව බෙදෙන්නේ නැතුව බලය බෙදෙන්න ඕනේ කියලා. ඒ බලය බෙදෙන්න ඕනේ කියන කාරණාව එක් කාරණයක් තමයි මම කිව්වේ 47න් පස්සේ උතුරු නැගෙනහිරට බලයට පත් වෙච්ච හැම ආණ්ඩුවකින්ම කැබිනට් ඇමතිවරු කී දෙනෙක් ඉඳලා තියෙනවද කියන කාරණය. එහෙම හිටියානම් බොහෝ විට යුද්ධ ඇති වෙන්නේත් නැහැ. සංවර්ධනයත් එක්ක මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙනවා. බලයට පත් වෙන 47 ඉඳලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුත් බොහෝ වෙලාවල්වලදී තමාගේ ආණ්ඩු බලය ආරක්ෂා කරගන්න උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු පාවිච්චි කළා. නමුත් ඒ බලයත් සමග ආණ්ඩු පවත්වාගෙන යන ආණ්ඩු ශක්තිමත් කරන්න උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අඩු අවධානයක් යොමු වුණේ ඒ අවශ්‍ය දේශපාලන නායකත්වයන්ට බලතල දුන්නේ නැහැ. මේ තුල තමයි හුඟක් ප්‍රශ්න ඇති වුණේ. ඒ නිසා ඒ වගේ දීර්ඝ කාරණයක් පිළිබඳව මම කතා කරන්නේ නැහැ.